හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්තුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ දුක්ඛාරය සත්‍ය. අපි කාටත් මේ දීර්ඝ සංසාර ගමනේ මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ආර්ය සත්‍යය. ඒක ලෝකේ කාටවත් එසේ නොවේ කියලා හේතු සහිතව මේ ලෝකේ පෙන්වන්න පුළුවන්, ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් ඒ සත්‍ය මේ ලෝකේ හැමදාම පවතින. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙන්න මේක තමයි දුක. ඒ දුක හටගන්නේ මේ විදිහටයි. ඒ දුක නැති වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒ දුක නැති කරන්න තියෙන මාර්ගය මෙන්න මෙයයි කියලා ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරලා මේ දෙව්මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් ඒ මාර්ගය ආයමත් විවර කරලා දෙනවා. ලෝකයට දේශනා කරලා සත්වයාට සංසාර දුකින් මිදෙන්න මඟ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා බොහෝ කාලයක් යනකොට ඒ මාර්ගය ආයමත් ලෝකෙ වැහිලා යනවා. හැබැයි දුකෙන් මිදෙන මාර්ගය වැහුණ කියලා දුක ලෝකෙ නැති වෙලා නෙමෙයි. ඒ ආර්ය සත්‍ය ලෝකෙ හැමදාම පවතිනවා. දැන් අද අපි හිතමු, අද අපි අපේ රට ලංකාව දිහා ගත්තොත් බොහෝ පිරිසක් නොඑක ආර්ථික ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, මේ තෙල් නැතුව, කෑම බීම නැතුව අනාගතේ මොකක් වෙයිද, ආහාර හිඟයක් වෙයිද, මිනිස්සු ලොකු බයකින් තැති ගැනීමකින් ජීවිතේ නොඑක ප්‍රශ්න ගැටලු මැද්දේ අසරණ වෙලා ඉන්න බවක් අපිට පේනවා. පින්වතුනි, මේ ස්වභාවය ලෝකේ පුරා සමහර වෙලාවට ඔබ කොයි රටේ ඉපදුනත් දියුණුයි කියලා සම්මත මේ ලෝකේ දියුණු රටක ඉපදුනත් කවුරුත් කෑම බීම ටික ළඟට ගෙනහල්ලා අතට දෙනව නෙවෙයි. තමන් උත්සාහයෙන් මහන්සි වෙලා සමහර සීතල රටවල උදේ පාන්දර සීතලට වේවුල වේවුල නැකිතල රස්සාවල් වලට මිනිස්සු යනවා. සමහර වෙලාවට අයිස් වැටෙන හිමෙන් වැහිච්ච රටවල් වල මිනිස්සු සීතලේ ගිහිල්ලා රස්සා කරන්න ඕන, හම්බ කරන්න ඕන. ආහාර සෙවීමේ දුකක් තියෙනවා. ඊළඟට දුක් මහන්සි වෙලා හම්බ කරන දේවල් වලින් ගෙවල් වල ණය, තමන් දරු ඒ අයට උගන්නන්න පවුල් ප්‍රශ්න, ඒ අයගේ ජීවිතවලට එබිලා බැලුවත් නොයේ ප්‍රශ්න ගැටලු පීඩා. ඊළඟට ලෝකයේ පුරාව බලන්න කොයි කෙලවරක හරි එක්කො ගං වතුරක්, එක්කො නායාමක්, භූමිකම්පාවක්, ගිනි කඳු පිපිරීමක්, සුලිසුලං කුණාටු විපත් ලෝකෙ පුරා මේ ඉපදිලා ඉන්න හැම මනුස්සයාම දුකක් නැතුව සැප විතරක් විඳිනව නෙමෙයි. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි අපේ රටටම මෙහෙම වෙන්නේ? ඇයි අපිටම මෙහෙම වෙලා තියෙන්නේ? පින්වතුනි, මේක ලෝකේ ස්වභාවයක්. ඉපදීමම දුකක්. ජාතිපි දුක්ඛං. ඒ ඉපදීමේ දුක නිසාම අපිට ලැබිච්ච දේවල් ගොඩක් මේ. අපි බලමු දුක්ඛාරය සත්‍ය. දැන් අපිට පේන, තේරෙන, වැටහෙන ඕනම පුංචි දරුවෙකුට පවා තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් බුදුරජාණන් වහන්සේ මුලින් පෙන්නන. ඒවා නුවණින් විමසන කෙනෙකුට, යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනෙකුට ඇත්ත නේන්නම් කියලා තේරෙනවා. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. වයසට යාම දුකක්. ලෙඩවීම දුකක්. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. මරණීය දුකක්.
පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒක ලෝකේ කොහේ ඉපදුනා රජපෞලේ හිටියත් ලෝකේ මොන රටක කොහේ ඉපදිලා හිටියත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක උපන්නා වූ සෑම සත්වයෙකුටම සෑම මිනිසෙකුටම දැනෙනවා. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියන් තරහකාරයෝ හතුරු ඉරිසියාකාරයෝ කරදරකාරයෝ ජීවිතේ මොන ගැහිම ඒ අයගෙන් පීඩන කරදර බාධා ජීවිතේට ඇතිවීම දුකක්. ඒක ලෝකේ කොහේ හිටියත් කාටවත් දැනෙන දෙයක්. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක. යමක් කැමතිද ඒ කැමති දේවල් අපිට ඕන ඕන විදිහට ලබන්න බෑ. එතකොට මේ ටික මේ කාරණා අපි ධර්මයේ දන්න ඕන කෙනෙකුට මේක විස්තර කරගන්න පුළුවන්. අද අපි චුට්ටක් ගැඹුරෙන් බලමු මෙන්න මේ කියන කාරණා සියල්ල අපි දැනගත්තා කියලා. ඒ දැනගත්ත පමණින් දුක අවබෝධ වෙනව නෙමෙයි. දැන් කෙනෙක් කියා අපි ඔක දන්නවනේ, ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක්, ඕ අපි දන්නවනේ. හැබැයි ඒ දැනගත්ත පමණින් දුක අවබෝධ වෙලා දුකෙන් මිදෙන්න මාර්ගයක් අපිට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාරණා දුකක් හැටියට අපිට පෙන්නලා අපිට අවබෝධ කරගන්න කරුණු පහක් හකුලෝලා පෙන්නනවා. සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපෙන් ගත්තොත් හකුලවල ගත්තොත් දුක කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධය. මෙන්න මේ පංචඋපාදානස්කන්ධ දුක අපි හරියට තේරුම් අරගෙන නිරවුල්ව වටහාගෙන නැත්නම් අපි කොච්චර නිකන් වචනේට දුකයි දුකයි හරි අපි දන්නවා ඉතින් දුකක් තමයි කෝ අපි දැනගත්තට අපිට එකින් කෝ අපි ඒව දැනගත්තට තාම අපි මේ දුක විඳිනවනේ කෝ අපිට අවබෝධ වුණා එතකොට ඔය වගේ හිතෙන්න පුළුවන්. මේ දුක කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. අපි දුක්ඛාරය සත්‍ය තුළ බුදුරජාණන් වහන්සේ පරිවර්ත තුනක් අපට පෙන්නලා තියෙනවා. මේ දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියලා කෙනෙකුට වැටහෙනවා නම් අන්න යා සෝවාන් ඵලයට පත් වෙදී තමයි ඒ සත්‍ය ඥානෙ ඇති වෙන්නේ. ඊළඟට ඒ දුක තුළ කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය තමයි අවබෝධ කරගත යුතුයි. දුක අවබෝධ කරන්න ඕනේ. ඒ දුක අවබෝධ කළා කියලා ඇතිවෙන කෘතඥානෙ තමයි රහතන් වහන්සේලාට ඇති වෙන්නේ. එහෙමනම් දුක්ඛාරය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ආකාර තුනකින් අවබෝධ කරන්න තියෙනවා දුක්ඛාරය සත්‍ය. අපි ඉස්සෙල්ලා තේරුම් ගමු මොකක්ද මේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තේරුම් ගනිද්දී ඒ පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න තියෙන්නේ තමා තුලින්. ඔබට මට අපි කාටත් තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය මේ ලෝකේ උපදින සත්වයන්ට දෙව්ලොව ඉපදුනත්, බඹලොව ඉපදුනත්, නාලොව ඉපදුනත් තිරිසන් ලෝකයක ඉපදුනත්, ප්‍රේත ලෝකයක ඉපදුනත්, මනුස්ස ලෝකෙ පහළ වුණත් ඉපදීම කියලා බුදුහාඳුරෝ පෙන්වුවේ ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ පහළ වීම ඉපදීමයි කියලා බුදුහාඳුරෝ පෙන්වුවා. දැන් දෙවියන්ට දිව්‍ය ස්වරූපෙන් සියුම් ශරීරයක් තුළ පහළ වෙන්නේ ආයතන හයක් තමයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දේවතාවරුන්ට සියුම් ශරීරයක් තුළ පහළ වෙලා තියෙන්නේ ඒත් ආයතන හයක් තමයි. තිරිසන් සතෙක් අපි නිකන් අපිට පේන සතෙක් ගැන හිතමු. මිනිස්සු එක්ක ටිකක් ළඟින් ඉන්න බල්ලි පූසේ බලු පැටියෙක් ගැන හිතන්න. ඒ සතාට තියෙන්නේ ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. ඒ සතාටත් මනසක් තියෙනවා. තමන්ගේ ස්වාමියා කවුද මේ මගේ ගෙදර අඳුන ගන්න සමහරට අවුරුදු ගානකට පස්සේ ඔබව දැක්ක ගමන් අඳුන ගන්නවා. එක පාට
හපාකනින්න හපන්න බුරාගෙන එහෙම පනින්නේ නැහැ ගෙදර කෙනාට. අඳුර ගන්නවා ආමිය ගෙදර කෙනෙක්. ඊළඟට ඇවිදලා ආපහු ගේ හොයාගෙන ඉන්න දන්නවා. මේ එතකොට මිනිස්සෙකුට වගේ ඉහළ ඥාන ශක්තියක් සිහිනුවණක් නැති වුණත් ඒ සතාට තමන්ගේ මට්ටමේ යම් මතක ශක්තියක් සිහියක් තියෙනවා. පිංගතුනි එතකොට මේ විදිහට සතෙක් ගත්තත් ඇස කන නාසය දිව කය මන සායතන හයක් තියෙනවා. කුරුල් පැටියෙක් හිතන් ඒත් ඒ වගේ තමයි. ඇස් දෙකක් කන් දෙකක් නාසයක් අපිට වගේ නැති වුණාට හොටක් ශරීරයක්. එතකොට අර ඒ සතාට පවා තමන්ට ඒ කර්මාණු රූපීව තමන්ට ලැබිච්ච ශරීරයේ තුල ආයතන හයක් තමයි පහළ වෙලා තියෙන්නේ. ආයතනාන පටිලාව. එතකොට මිනිස්සෙක් හැටියට අපිට ලැබිච්ච මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන හය තුලින් දැන් අපි බලමු පංච උපාදානස්කන්ධයේ ආයතන හය තුලින් අපි හොඳට තේරුම් ගන්නේ බෙදලා වටහා ගන්නේ කොයි විදිහටද. අපි ඉස්සලා බලමු පංච උපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධේ. වේදනා උපාදානස්කන්ධේ. සංඥා උපාදානස්කන්ධේ. සංස්කාර උපාදානස්කන්ධේ. විඥාන උපාදානස්කන්ධේ. ඔන්න ඔය විදිහට තමයි පංච උපාදානස්කන්ධය ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. අපි දැන් තවත් ටිකක් විස්තර කරමු. රූප උපාදානස්කන්ධේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ රූපය කියලා කියන්නේ. රූපපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. බිඳිලා යන බිඳි බිඳි යන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. රූපයේ පෙන ගොඩක් වගේ දකින්න කියලා බුදුහාඳු උපමාවකට පෙන්නනවා. එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ රූපය කියලා කියන අපි තව විස්තර කරගන්න උත්සාහ ගමු. ඊළඟට වේදනාව ස්පර්ශයෙන් හටගත් විඳීම. අන්න ඒ විදිහට තේරුම් ගන්නකො. වේදනා උපාදානස්කන්ධය අපිට ඇති වෙනවා සැප විඳින්, දුක් විඳින්, දුක් සැප රහිත උපේක්ෂා විඳින් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ස්පර්ශයෙන්. එතකොට අපිට මේ ආයතන හය මුල් කරගෙන යම් විඳීමක් ඇති වෙනවා නම් ඒ තමයි වේදනා උපාදානස්කන්ධය. සඤ්ඤා උපාදානස් සඤ්ඤාව කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයින් පහස හඳුනනවා, මනසෙන් හිතේ යන අරමුණ සිතුවිල්ල හඳුනා ගන්නවා. සඤ්ඤාව. ඒකත් ස්පර්ශයෙන්මයි ඇති වෙන්නේ. හඳුනා ගැනීම සඤ්ඤා උපාදානස්කන්ධ. එමන රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය. වේදනා උපාදානස්කන්ධය කියන්නේ ස්පර්ශයෙන් හටගත් විඳීම. සංඥා උපාදානස්කන්ධය කියන්නේ ස්පර්ශයෙන් හටගත් හඳුනා ගැනීම. ඊළඟට සංස්කාර චේතනා. ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දය ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. මේ දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. හිතෙන් හිතන කොටේ සිතුවිලි අනුව චේතනා පහළ වෙනවා. ආයතන හයෙම චේතනා පහළ වෙනවා. මේ චේතනාව තමයි කර්මයක් වෙන්නේ. ඔබ අහලා ඇති චේතනාහම් භික්ඛවේ කම්මං වදං. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුද්ධ වචනයක් ඔබ අහලා ඇති. එහෙමනම් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර චේතනා. අන්නේ කර්ම සකස් වෙන කර්මය. මේ ආයතන හයේම ස්පර්ශයෙන්ම තමයි චේතනා පහළ වෙන්නේ. දැන් උන් අපි දන්නවා එහෙනම් ස්පර්ශය නිසා විදීම් වේදනාව ඇති වෙනවා. ස්පර්ශය නිසා හඳුන ගන්නවා සංඥාව. ස්පර්ශය නිසාම චේතනා පහළ වෙනවා. ආයතන හයේම. ඊළඟට විඥාන උපාදානස්කන්ධය. විඥාන උපාදානස්කන්ධයේදී විඥාණය ඇති වෙන්නේ නාම රූප නිසා කියන කාරණේ තේරුම් ගන්න.
නාම රූප අපි ඒවා එකින් එක විස්තර කරලා තේරුම් ගමු. විඥානේ ආයතන හයේම ඇති වෙනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. එතකොට මේ විදිහට ආයතන හයේම විඥානේ හටගන්නවා. ඒ විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යක්. නාම රූපයන් නිසා විඥානේ ඇති වෙනවා. දැන් ඔන්න අපි පංච උපාදානස්කන්ධ ගැන යම් කිසි වචන මාත්‍රයක් හරි යම් දැනුමක් සමහරවිට ඔබ බණ අහලා කාලයක් තිස්සේ හොඳට ධර්මී දන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ විදිහට යම් නිර්වෘල් කරගන්න උත්සාහයක් ගන්න. දැන් ඔන්න අපි හේතුවත් ඒ තුල කතා කරා. සතර මහා ධාතු නිසා රූපය හට ගන්නවා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශය නිසා සංඥාව හට ගන්නවා. ස්පර්ශය නිසාම සංස්කාර චේතනාව ඇති වෙනවා. නාම රූප නිසා විඥානේ හට ගන්නවා. එතකොට මේ පංච උපාදානස්කන්ධේම ආයතන හය තුල තමයි ඇති වෙන්නේ. දැන් අපි බලමු ඇස නැමැති ආයතනේ, කන නැමැති ආයතනේ, නාසය නැමැති. ඇයි මේවට අපි ආයතන කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. අපි මේවට ආයතන කියලා කියන සාමාන්‍ය අපි විවහාර සමාජෙ මේ ලෝකේ අපි ආයතනයක් කියලා කියන්නේ යම් කිසි නිෂ්පාදනයකන යම් කම්පැනියක් යම් මොනවා හරි ඒ වගේ නිෂ්පාදන ආයතන අපිට එකපාරට ඔළුවට එන්නේ මොනවා හරි හදන තැනක් ආයතනයක් කියයි යම් කිසි නිෂ්පාදන ආයතනයක්. මෙතන අපි ආයතන කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස තුලිනුත් යමක් හදනවා. හැබැයි අපි බාහිර ලෝකේ දකින විදිහේ දෙයක් නෙමෙයි. සංසාර ගමනක් සකස් කරනවා. සංසාර ගමන හැදෙනවා. පංච උපාදානස්කන්ධය ගැන තණ්හාව හට ගැනීමත් සමගම සංසාර ගමනක් හදනවා. ඇස තුලින්, කන තුලින්, නාසය, දිව, ශරීරයේ, මනස තුල සංසාර ගමන හදනවා. ඒ නිසා අපි මේවට කියනවා ආයතන කියලා කියනවා. දැන් අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඇස. ඇස නැමැති ආයතනය. මේ ඇස කියලා කියද්දී එතන තියෙන්නේ නාම රූප. නාම රූප පත්‍ය සල ආයතන. ඔබ පටිච්ච සම්පාදී ඉගෙනගෙන තියෙනවා නම් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සල ආයතන. එහෙමනම් ආයතන හය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන හය හටගත්තේ නාම රූප ප්‍රත්‍ය. ඇස කියන්නේ නාම රූපයක්. කන කියන්නේ නාම රූපයක්. නාසය කියන්නේ නාම රූප. දිව කියන්නේ නාම රූප. ශරීරයේ නාම රූප ප්‍රත්‍යෙන් හටගත්. මනසත් එහෙමයි. දැන් අපි ඇස තුල පවතින නාම රූප තේරුම් ගමු. එතන රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. අන්න ඇස තුල දැන් අපි ඇහැ දිහා බලමු. ඔබට ඔබේ ඇහැ දිහා බලන්න පුළුවන්. අපි කණ්ණාඩියෙන් හරි අපේ ඇස අපිට බලනකොට අපිට පේනවා. ඇස කියන්නේ මෙන්න මේක. අපි ඒකට ධර්මයේ කියන මස් ඇස. සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ මස් වලින් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දෙයක් අපිට පේන්න තියෙනවා. ඇහැ හැටියට මස් ඇසක්. ඒක හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇසක් තියෙනවා. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස පමණක් ආයතනයක් වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස තුල නාම ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර. අන්න නාම ධර්ම. වේදනා. ඒ ඇස තුල විඳීම ඇති වෙන්න ඕනේ. සංඥා. ඒහ රූප හඳුනා ගන්න ඇසක් වෙන්න ඕනේ. චේතනා. ඒහ තුල හඳුනාගත් රූප ගැන චේතනා පහළ වෙන ඇසක් වෙන්න ඕනේ. ඒ කරුණ තුනම ඇති වෙන්නේ ඇහි ස්පර්ශය, ඇහි රූපයයි විඥානය එකතු වෙන ස්වභාවය. ක්‍රියාත්මක ස්වභාවයසක් වෙන්න ඕන. මානසිකාරේ
ඒ ඇහැ තුල අවධානය යොමු වෙනකොට තමයි අර ස්පර්ශය ඇති වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙමනම් නාම රූප ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතිනවා කියන්නේ සජීවී ඇසක් වෙන්න ඕන. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ඇසක්. ඒ කියන්නේ දැන් ඔබ දැකලා ඇති අපි හිතමු මැරිච්ච මිනිස්සේ මලකුණක්. ඇහැ ඇරිලා මිය ගිය කෙනෙක් කියලා හිතන්න. සාමාන්‍යයෙන් කෙනෙක් මැරිච්ච ගමන් සමහරවිට ඇහැ ඇරිලා මිය ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දැකලා සමහරවිට ඊට පස්සේ ඇස් දෙක කෙනෙක් එක්කෝ අර මරණ පරීක්ෂණය කරන කෙනෙක් හරි වෛද්‍යවරයෙක් හරි සමහරවිට ඇස් දෙක පිය වෙන ස්වරූපයට සකස් කරනවා. ඇහැ ඇරිලා කෙනෙක් මැරිලා මිය ගිහිල්ලා එතකොට බැලූ බැල්මට බලාගෙන ඉන්න කෙනාට පේනවා මෙයා ඇහැ ඇරගෙන ඉන්නේ. ඇහත් පේන්න තියෙනවා. හැබැයි මතක තියාගන්න එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මසැස විතරයි. නාම ධර්ම ක්‍රියාත්මක නෑ. යාට රූප පේන්නේ නෑ. යාතුල විඳීම ඇති වෙන්නේ නෑ. ඒ ඇහැතුල චේතනා පහළ වෙන්නේ නෑ. ඒ ඇහැතුල ස්පර්ශය ඇති වෙන්නේ නෑ. මානසිකාරයක් ඇති වෙන්නේ නෑ. නාම ධර්ම නිරුද්ධ වෙච්ච ඇස. එහෙමනම් ඒක සජීවී ආයතනයක් වෙන්නේ නෑ. එහෙමනම් සජීවී ආයතනයක් බවට පත් වෙන නම් ඇස තුල නාම රූප කියන දෙකම ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතින්නට ඕන. අන්න එතනයි ඇස ආයතනයක් වෙන්නේ. දැන් ওই විදිහට තමයි අනිත් කන, නාසය, දිව, ශරීරයේ මනස මේ ආයතන හයම ආයතන හැටියට පංච උපාදානස්කන්ධය හැදෙන්න නම් පටිච්ච සම්පාදයක් සකස් වෙන්න නම් ඒවා ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතින නම් නාම රූප කියන දෙකම පවතින්නට ඕන. දැන් අපි ඇහැ ගැන කතා කරේ. නාම රූප නිසා හටගත් ඇස. අන්න දෙන් ඒ ඇහැ තුල පවතිනවා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය. ඒ තමයි රූප උපාදානස්කන්ධය. ඔන්න දැන් අපි මේ බෙදා ගන්න උත්සාහ කරන්නේ ඇස තුලින් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දකින්නයි මේ උත්සාහයක් ගන්න. දැන් ඔබේ ඇහැ තුල පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් යම් ස්වභාවයක් ඇසේ පවතිනවද මස ඇස හැටියට අපි දකින්නේ ඒක ඒ තමයි රූප උපාදානස්කන්ධයේ රූපය. ඒ රූපය ගැන උපාදානේ තණ්හාවෙන් බැඳෙනවා. රූප උපාදානස්කන්ධය ඊළඟට ඇහැ තුල රූප පේනවා. මොකද මේ නාම ධර්ම තියෙන නිසා ඇසේ මානසිකාරය ඇති වෙනකොට ඇහැට රූප පේනවා. ඒ කියන්නේ ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. ඇසේ ස්පර්ශය. එතනින් තමයි විඳීම්, චේතනා, සංඥාව වහට ගන්න එතනින්. අපි කතා කරා කලින් ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ. ස්පර්ශයෙන්ම හඳුනා ගන්න. ස්පර්ශයෙන්ම චේතනා ඇති වෙන්නේ. එහෙමනම් ඇහැට රූපයක් පේනවා. අපි කියන්නේ මම දැක්කා, මම බලාගෙන හිටියා, මට පෙනුණා. කොහොමද අපි දකින්නේ? ඇසයි ඒ රූපයයි විඥානයයි එකතු වෙනවා. චක්කු විඥාන. ඒකට ධර්මයේ කියනවා තින්නම් සංගති පස්සෝ. කරුණ තුනක එකතු වීම ස්පර්ශය කියලා ධර්මයේ විස්තර කරනවා. ඇසයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. මේ ස්පර්ශය නිසා අර දකින රූපය ගැන විඳීම ඇති වෙනවා. අපි දැක්කේ අපි ආස කරන දෙයක්, ලස්සන දෙයක්, සතුටක් ඇති වෙනවා. අන්න අපිට ඇති වුණා සැප විඳීමක් ඇති වුණා. එකපාරට හැරිලා බලනකොට අපි අකමැති, අප්‍රිය, අමනාප දෙයක්, පිළිකුල් සහගත දෙයක් දකිනවා. දැක්ක ගමන් ගැටෙනවා ඒ අරමුණත් එක්ක. එතනත් ඇසයි රූපයයි විඥානයයි තමයි එතන එකතු වුණේ. හැබැයි ඒ එකතු වීමත් එක්ක දුක් විඳීමක් උපදිනවා. ඊළඟට දුක් සැප රහිත විඳීම. සාමාන්‍ය අපි හැමදාම දකින ගහකොළ, පරිසරයේ, බිත්ති, ගෙදර කාමර වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය හැමදාම දකින දේවල් ඔහි බලාගෙන ඉන්නේ කොච්චර හැම මොහොතෙම ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. දුක් සැප රහිත විඳීමක් උපදිනවා. අන්න ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමට අපි කියනවා වේදනා උපාදානස්කන්ධය. ඒ විඳීම ගැන තණ්හාවෙන් අපි අවිද්‍යාව ප්‍රහාණය කළ නැති නිසා අපි තණ්හාවෙන් බැඳෙනවා.
අන්න එතකොට ඒක උපාදාන වෙන වේදනා උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. දැන් අපි ඇහැ මුල් කරගෙන සතර මහා ධාතුන්ගේ ඇහි තියෙන පැවැත්ම රූප උපාදානස්කන්ධය. ඒ ඇහැ මුල් කරගෙන ස්පර්ශයෙන් ඇතිවන විඳීම වේදනා උපාදානස්කන්ධය වෙනවා. ඒ ඇහැ තුලම අර ස්පර්ශයෙන් දකින විඳින දේ ගැනම හඳුන ගන්නවා. මොකක්ද මේ? අපි ඇහෙන් දැකපු දේ හඳුන ගන්නවා. පුද්ගලයෙක්ද, සතෙක්ද, ගහක්ද, මලක්ද, ගයක්ද, වාහනයක්ද, පාට වර්ණ හැඩතල කහපාට නිල්පාට. එතකොට මේ හැඩතල වර්ණ මේ ඔක්කොම හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥා. ඒ හඳුනා ගැනීම ඇති උනේ අර ඇහැයි රූපයයි විඥානය එකතු වීම නිසාමයි. එහෙමනම් ස්පර්ශයෙන්මයි විඳීම ඇති උනේ, ස්පර්ශයෙන්මයි විඳින රූපය හඳුනාගන්නේ. දැන් අපි මේ කතා කරන දේ ඔබට සාමාන්‍ය මේක ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. මතක තියාගන්න මේ ඔබ ගැන, ඔබේ ඇස ගැන, අපේ ජීවිතේ මේ සංසාර ගමන හැදෙන හැටි මේ. ඒ නිසා හොඳ අවධානයෙන් ඔබ මේ කාරණා ටික තේරුම් ගත්තොත් ඔබ කවදා හෝ සසරේ නිවන් දකිනවා නම් මේ බුද්ධ ශාසනේ නැතුව ඔබ හිතමු මම මෛත්‍රී බුද්ධ ශාසනේ, මෛත්‍රී බුද්ධ ශාසනේ වේවා මොන බුද්ධ ශාසනයක වේවා, ඔබ සසරෙන් කවදා හෝ මිදෙනවා නම් ඔබ අවබෝධ කරගන්න තියෙන්නේ මේ කියන පංච උපාදානස්කන්ධ දුකම තමයි. ඒ නිසා මේ කාරණා තේරුම් ගැනීම, වටහා ගැනීම, අපි මේ දියුණු කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මාවබෝධයේ පිණිස. ප්‍රඥාවයි මේ සසර පුරුදු කරගෙන යන මේ කාරණේමයි අපි සසරේ කවදා හෝ යම් බුද්ධ ශාසනයක ගාථාවක් අහලා රහත් වුණත් ඒ ධර්මය අවබෝධ වෙන්නේ සසරේ මේ නුවණ පුරුදු කරපු කෙනා. ඒ නිසා පින්වතුනි, මේ දැනුම, මේ නුවණ, මේ වටහා ගැනීම පුරුදු කරගන්න ජීවිතය තුළ. දැන් අපි කතා කරා අපේ ඇස තුළ ඇතිවෙන සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස රූප උපාදානස්කන්ධය. ස්පර්ශයෙන් ඇතිවන විඳීම වේදනා උපාදානස්කන්ධය. ස්පර්ශ නිසා ඇතිවන රූප හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධය. ඒ හඳුනාගත් රූප ගැනම තමයි චේතනා පහළ වෙන්නේ. චේතනාවක් ඇති වෙනවා. අර හඳුනාගත් රූපේ ගැන චේතනාවක් ඇති වෙනවා. තරහකාරයෙක් නම් දැක්කේ සමහරලාට ද්වේෂ සහගත චේතනාවක් ඇති වෙනවා. අපි ආස කරන කැමති දෙයක් නම් දැක්කේ ඒ තුළ චේතනා ඇති වෙනවා. එතකොට ඒ චේතනාව ඇති වුණේ ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන්මයි, ඇහි ස්පර්ශයෙන්මයි, වෙන දෙයකින් නෙමෙයි. එහෙමනම් ස්පර්ශයෙන්ම විඳීම ඇති වුණ වේදනා උපාදානස්කන්ධය, ඇහි ස්පර්ශය නිසාම විඳින රූපේ හඳුනගත්ත සංඥා උපාදානස්කන්ධය, ඒ හඳුනගත්ත රූපේ ගැනම චේතනා පහළ වුණා සංස්කාර උපාදානස්කන්ධය. දැන් අන්න අපේ ඇහැ තුළ රූප උපාදානස්කන්ධය තියෙනවා, වේදනා උපාදානස්කන්ධය තියෙනවා, සංඥා උපාදානස්කන්ධය තියෙනවා, සංස්කාර උපාදානස්කන්ධය තියෙනවා. ඊළඟ එක තමයි විඥාන උපාදානස්කන්ධය. පින්වතුනි, ඔබ හොඳට මේ කාරණේ තේරුම් ගත්තනම් ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා කියලා කියන්නෙම එතන තියෙන විඥානේ, විඥාන උපාදානස්කන්ධය ඇති වෙලා. නාම රූපයෙන් හටගත් ඇසක් තුල තමයි විඥානේ හටගත්තේ. එහෙමනම් ඇහි ස්පර්ශය ඇති වෙන්නෙම විඥානයත් එක්කමයි. හැබැයි විඥානේයි අපි පස්වෙනියක් කතා කරන්නේ. සංයුත්ත නිකායේ බීජ කියලා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා, මහණෙනි, රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරවලින් තොර තනිව පවතින විඥානයක්වත්, තනිව ගමන් කරන විඥානයක්වත්, තනිව වැඩෙන විඥානයක්වත්, තනිව විපුල භාවයට පත්වෙන විඥානයක්වත් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඒකේ තේරුම තමයි විඥානේ හැම වෙලාවෙම රූපී බැසගෙන පවතිනවා, වේදනාවේ බැසගෙන පවතිනවා, සංඥාවේ බැසගෙන පවතිනවා, සංස්කාරවල බැසගෙන පවතිනවා. නාම රූපයෙන්මයි විඥානේ හටගන්නේ. එහෙමනම් ඇසයි රූපයයි එකතු වෙන්නෙම විඥානෙන්මයි.
ඒ ඇසයි රූපයයි විඥානෙ නිසා එකතු වීම නිසාමයි විඳීම ඇති වෙන්නේ, හඳුනා ගන්නේ, හඳුන ගන්න දේ ගැන චේතනා ඇති වෙන්නේ. එහෙමනම් අපිට පේනවා දැන් ඔබ මේ ටික හොඳට අහගෙන හිටියනම් ඔබට තේරෙනවා මේ ඇස නැමැති ආයතනයේ තුල රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන පහම ඇති වෙනව නේද කියලා. අන්න එහෙමනම් පංච උපාදානස්කන්ධ ඇති වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. මේ ඇස තුල ඇති වෙනව පංච උපාදානස්කන්ධ. දැන් ඔය මම ඔබට කියලා දුන්නේ ඇස තුල ඇති වෙන පංච උපාදානස්කන්ධ ගැන. ඔය විදිහම තමයි කන නැමැති ආයතනය තුලත් පංච උපාදානස්කන්ධයෙන් හට ගන්නවා. නාසී නැමැති ආයතනය තුලත් පංච උපාදානස්කන්ධයෙන් හට ගන්නවා. දිව නැමැති ආයතනය තුලත් පංච උපාදානස්කන්ධයෙන් හට ගන්නවා. මේ ශරීරයේ කය නැමැති ආයතනය තුලත් පංච උපාදානස්කන්ධයෙන් හට ගන්නවා. මනස නැමැති මනෝමය මනස තුලත් පංච උපාදානස්කන්ධය හට ගන්නවා. මනසයි සිතුවිලි විඥානය එකතු වෙනවා, මනෝ විඥානය. ඒ නිසා හිතේ ඒකනේ මිනිස්සු කල්පනා කර කර ඉන්න එක පාට හිතෙන් අඬනවා. මට දුක හිතෙන දෙයක් මතක් වුණා. සමහරලාට තනියෙන් හිනා වෙනවා. ඒ කවුරුත් නැහැ. හැබැයි හිතට මතක් කියලා සතුට ඇති වෙන දෙයක්. අන්න සිතයි සිතුවිලි විඥානයයි තුල සැප විඳින් ඇති වෙන දුක් විඳින් ඇති වෙනවා, දුක් සැප රහිත විඳින් ඇති වෙනවා. කවුරු හරි අහනවා ඇයි ඔයා හිනා වෙන්නේ, ඇයි ඔයා තනියෙන් අඬන්නේ. එතකොට එයා ඒක අඳුන ගන්නවා. මොකද මේ මට දුක හිතුණා, මට සතුට ඇති වුණා. අන්න හඳුනගත්ත මනෝමය වශයෙන් ඇති වෙච්ච ඒ අරමුණ හඳුන ගන්න. ඒ තුල මනසේ චේතනා පහළ වෙනවා. ඒ නිසා අපේ හිත තුලත් පංච උපාදානස්කන්ධයක්ම හට ගන්නවා. දැන් අපි දන්නවා අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන හය තුළම පංච උපාදානස්කන්ධයම හැදෙනවා කියලා. ඊළඟට ඔබ මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මේ ඇහැ තුළ පංච උපාදානස්කන්ධය අපි දැන් මෙහෙම තේරුම් ගත්තට මතක තියාගන්න මේ ඇහැට පේන රූපයක් රූපයක් පහසා පංච උපාදානස්කන්ධ හැදෙනව බිඳෙනව. මේක ඉතාම වේගෙන් අපිට හිතාගන්නවත් බැරි වේගයකින් සිද්ධ වෙන දෙයක්. කනට ඇහෙන ශබ්දය තුල පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ තුල පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳෙනවා. දිවට දැනෙන රසය තුල පංච උපාදානස්කන්ධය හටගන්නවා, ඒ සැනින් බිඳී යනවා. කයට දැනෙන පහස තුළ පංච උපාදානස්කන්ධ හටගන්නවා, ඒ සැනින් බිඳී යන. හිතත් එහෙමයි. සිතුවිල්ලෙන් සිතුවිල්ල. දැන් ඔබ හිතන්න කොච්චර වේගෙන් මේක සිද්ධ වෙනවද? පින්වතුනි, අපි එක රූපයක් දිහා බලනවා. ඒ බලනකොට දැන් ඔබ මේ බණ අහනවා කියලා හිතන ඔබ රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් හරි ඔබ මේ බණ අහනවා. එතකොට මේ බණ අහනකොට, බණක් අහනකොට රූපවාහිනියකින් වේවා ඔබ ඒ දකින එකම රූපය පින්තූරයක් දිහා බලන් ඉන්නව නෙමෙයි, ඒ රූපේ චලනය වෙනවා. ඒව දකින ඔය හැම වෙලාවකම ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඊළඟට වටපිට බලනවා. බිත්තියේ තියෙන දේවල් රූපවාහිනිය වෙන්න පුළුවන්. කවුරු හරි එකපාරට කාමරයට එනවා. ඒන ඒ හැරිලා බලනකොට මේ පුද්ගලයා ඇසයි රූපයයි විඥානයයි සැනින් එකතු වෙනවා. ඒ තුළ විඳීම ඇති වෙනවා, හඳුනා ගන්නවා කවුද මේ, චේතනා පහළ වෙනවා. එතකොට අපේ ඇස මොනතරම් වේගෙන් රූප ඔස්සේ බලන බලන රූපයක් රූපයක් ඔස්සේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා බිඳෙනවා. ඒ රූප දිහා බලන ගමන්ම කනට ශබ්ද ඇහෙනවා. දැන් ඔබ මේ ධර්ම දේශනාව වර්ණදිලියකින් වෙන්න පුළුවන්. අර ඇහෙන් බලාගෙන ඉන්නකොටම ඒ ශබ්දේ කනට ඇහෙනවා. ඒ කන තුලත් කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඔබ ගුවන් විදුලියෙන් බණ අහනවා වෙන්න පුළුවන්. කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඒ තුල විඳීම ඇති වෙනවා. විඳින ශබ්දයේ වචනයක් වචනයක් පාසා හඳුන ගන්නවා. හඳුන ගන්න දේ ඔස්සේ චේතනා පහළ වෙනවා. ඒ අස්තර
ඒ බනහගෙන ඉන්නකොටම නාසයට ගඳ සුවඳ දැනෙනවා. අපි හිතමු යම් කිසි ගඳක් දුර්ගන්ධයක් එන මොනවා හරි ගෙදර පිච්චෙනවා, කෑමක් මොනවා හරි රොස් වෙලා කර වෙලා යනවා. එකපාරට මේ බනහගෙන ඉන්නකොට ඒ සුවඳක් දැනෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා ඉස්සනේ. එක්ක මොනවා හරි මාළු සුවඳක් වෙන මොකක් හරි සුවඳක් එකපාරටද ඒ සුවඳත් අඳුන ගන්න. අපිට කන්න බොන්න සමහර වෙල කකා කෑම කකා බන අහන. එතකොට අර බන අහගෙන ඉන්නකොට කනට ඒ එන වචනයක් වචනයක් පාසා දිවයි රසයයි විඥානයත් එකතු වෙනවා. අපි කනවා මොනවා හරි බීමක් බොන ගම වාඩි වෙලා බන අහන. කයට පහස දැනෙනවා. අපි සමහරවිට ඉඳගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා. ඒ කයට යම් වේදනා දැනෙනවා. ඒවත් දැනෙනවා. එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, හිත. හිත බනහන අරමුණේම තියාගෙන ඉන්න ලේසිද? හිතත් දුවනවා. එතකොට හිතන්න අපි ආයතන හයක් තුලින්ම ඇසින්, කනින්, නාසය, දිව, ශරීරය, මනස, ඒ ආයතන හය ඔස්සේම එන හැම අරමුණක්ම ඒ එන අරමුණක් අරමුණක් පාසා පංච උපාදානස්කන්ධමයි හටගන්නේ බිදෙන්නේ. ඉතාම වේගෙන් අපිට හිතාගන්න බැරි වේගයකින් ඒ පංච උපාදානස්කන්ධ හටගන්නවා බිදී යනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධේම තේරුම් ගැනීම වටහා ගැනීම තුළම අන්න අපිට දුක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වතුනි හේතු ඵල වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය දකින්න. අපි අනිත්‍ය භාවනාව කරනවා කියලා කියන්නේ ආයතන අනිත්‍ය, උභහල ඇති පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩනවා විදර්ශනා භාවනාවේදී. එතනදී අපි මේ කාරණේ ඉස්සලා අනිත්‍ය භාවනාව වඩන්න කලින් නිරවුල් තේරුම් අරන් ඉන්න ඕනේ. දැන් අපි මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගත්තට පස්සේ අපි අනිත්‍යයි කියලා දකින්නේ ඒ වෙනස් වීම, හේතු ඵල වශයෙන් ඇති වෙන වෙනස් වීම. අර රූපය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර නැති වෙනකොට රූපේ වෙනස් වෙනවා, වේගෙන් වෙනස් වෙනවා. අභිධර්ම විග්‍රහය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චිත්තක්ෂණ 17කට සැරයක් රූපේ වෙනස් වෙනවා. එතකොට අපිට ඒක අපේ තප්පර ගානෙන්වත් අපිට වෙන වෙන මනින උපක්‍රමයකින් මැනලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒ තරම් වේගෙන් රූපය වේගෙන් වෙනස් වෙවි යනවා. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා, වේගෙන් රූපය වෙනස් වෙනවා. ඊළඟට ස්පර්ශය වෙනස් වෙන මොහොතේ විඳීම වෙනස් වෙනවා. ස්පර්ශ වෙනස් වෙනවත් එක්කම හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්ශ වෙනස් වෙන වේගයෙන්ම චේතනාව වෙනස් වෙනවා. විඳීම, හඳුනා ගැනීම, චේතනාව වෙනස් වෙන වේගයෙන් ස්පර්ශ වෙනස් වීමත් එක්ක විඥානේ නාම රූප වෙනස් වෙන වේගයෙන්ම විඥානය වෙනස් වෙනවා. චිත්තක්ෂණින් චිත්තක්ෂණයට ඒ සිතුවිලි වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ ස්වභාවයේ ඉස්සල්ලා මා තුල පවතින මෙවැනි ස්වභාවයක් කියන එක යම් මට්ටමකට හරි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය හැටියට පෙන්වුවේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. අපිට මේ තුල හට ගැනීමක් පේන්න තියෙනවා, නැතිවීමක් පේන්න තියෙනවා. ඒ හට ගැනීමත් නැතිවීමත් අතර වෙනස් වෙමින් පැවතීමක් පේන්න තියෙනවා. එතකොට අපි හේතුඵල වශයෙන් අපි අනිත්‍ය භාවනා වඩනවා පංච උපාදා මේ ආයතන හය තුල ඇස, කන, නාසය, දිව, කයි, මනස ආයතන හය හොඳට තේරුම් අරගෙන ඒ නාම රූප නිසා හට ගන්න ආයතන හයේ ස්වභාවය හොඳට වටහාගෙන අර රූප උපාදානස්කන්ධ මේ ආහාර නිසා හට ගන්න රූපේ ආහාර නැති වෙනකොට නිරුද්ධ වෙනවා, අනිත්‍යයි. ස්පර්ශයෙන් හට ගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. ස්පර්ශයෙන් හට ගන්න හඳුනා ගැනීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. ස්පර්ශයෙන් ඇතිවන චේතනාව ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. නාම රූපයෙන් හට ගන්න විඥානයේ නාම රූපේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. ඔන්න ඔය විදිහට හේතුඵල වශයෙන් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා නුවණින්
විදර්ශනා වශයෙන් භාවනා වශයෙන් ඔබ වඩන්න දක්ෂ වුණොත් අන්න ඔබ ටික ටික හරි ඔබ තුලින් මේ ආයතන හයි පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය වටහා ගත්ත අවබෝධ කරගත් කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි ඔබට මේක අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් අපි කවදා හෝ මේ ස්වභාවය මේ පංච උපාදානස්කන්ධේ ආයතන හය තුල පවතින මේ අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතුමයි. එනිසා මේ ඔස්සේ පොතපත කියවන්න, පංච උපාදානස්කන්ධය ගැන හොඳට විමසන්න, මේ අහපු බණ මතක තියාගන්න, ධාරණය කරගන්න, තමා තුළින් විමස විමස බලන්න. අන්න එතකොට ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික මේ කාරණා තමා තුළින් දකින්න පුළුවන්කම ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරගත යුතු දුක හැටියට පෙන්වලා දුන්නේ ඔන්න ඔය කාරණේ. ජාතිපි දුක්ඛං ඉපදීම දුකං. අපි මේ පංච උපාදානස්කන්ධය අවබෝධ නොකළොත් අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර අපායේ මහගෙදර කරගත සංසාර ගමනක පැටලි 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 අපි ඔහේ යනවා. ඊළඟට ලෙඩවීම දුකක්. ඉපදුනා නම් ඒ කාන්තෙන් ලෙඩ වෙනවා. ඇස ලෙඩ වෙනවා. අර ආයතන හයම තමයි උපදී. දැන් අපි ආයතන හයේම තමයි පංච උපාදානස්කන්ධ ගැන කතා කරේ. ඉපදෙනවා කියන්නේ ආයතන හයක්මයි උපදින්න. ලෙඩ වෙන්නේත් ඕවම තමයි, වෙන දෙයක් නෙමෙයි. ඇස ලෙඩ වෙනවා, කන ලෙඩ වෙනවා, නාසය ලෙඩ වෙනවා, දිව ලෙඩ වෙනවා, කය ලෙඩ වෙනවා, මනස මානසික ලෙඩ රෝග හැදෙනවා. ආයතන හයමයි ලෙඩ වෙන්නේ. වයසට යනවා. ඇස වයසට යනවා. කන වයසට යනවා. නාසය වයසට යනවා. දිව වයසට යනවා. මේ ශරීරයේ වයසට යනවා. මනස වයසට යනවා. ආයතන හයම තමයි වයසට ගිහින් තියෙන්නේ. මරණම් පිදුක්ඛං. මොනවද මැරෙන්නේ? ඇස මැරී යනවා. ඇස් පේන්නෙම නැතු යනවා. කන මැරී යනවා. කන් ඇහෙන්නෙම නැති වෙනවා. ගඳ සුවඳ නොදැනෙන මට්ටමට නාසයේ ජරා ජීර්ණ වෙනවා. දිව මැරී යනවා. ඔබ දැකලා ඇති සමහර මුඛ පිළිකා දිවේ නොඑක් ලෙඩ රෝග හැදිලා කොටස් සමහරට මූණ දිවේ කෑලි කොටස් ශල්‍ය කර්ම වලින් ඉවත් කරලා බෙල්ලේ උකුරෙන් බටයක් දාලා සමහරට කෑම ටික යවන්නේ එතන ජීවත් වෙලා ඉන්නේ නැද්දි මේ ආයතන 1 2 මැරී යනවා. හැබැයි අපි සාමාන්‍ය මරණය කියලා කතා කරන්නේ ඇහැ පේන්නේ නැති වෙන එකවත් කනක් ඇහෙන්නේ නැති වෙන එකවත් නෙමෙයි. මේ ආයතන හයම අතහැරලා විඥානේ ශරීරයෙන් බැහැර වෙලා කර්මාන් රූපිය වෙනත් උපතක් කරා යනවා. එතකොට බුදුහාඳුරු පින්නා මේ ශරීරය හරියට නිරත්තංව කලින්කර වැඩකට ගන්න බැරි දර කඩක් බිම වැටුණාට පස්සේ හේම දිරලා දිරලා කුණු වෙලා පස් වෙලා සතර මහා ධාතු වලටම එකතු වෙලා යනවා. ඒ වගේ තමයි මේ ශරීරය ආයුෂ විඥානේ ශරීරයෙන් බැහැර වුණාට පස්සේ මේ ශරීරයේ හේමම පොළොවට වැටුණාට පස්සේ දිරලා කුණු වෙලා ශරීරයේ තියෙන ගොරෝසු දේවල් පොළොවේ පස්සෙක් එකතු වෙලා යන දිය වෙලා යන දේවල් හේම දිය වෙලා යන ශරීරයේ උණුසුමට අයිති දේ බාහිර උණුසුමට එකතු වෙන හමාගෙන යන දේ හමාගෙන යන අපිට කලින් ජීවත් වෙච්ච මීට බොහෝ කාලයකට පෙර අපි වගේම මේ මහා පොළොවේ හිටපු මේ කාල බීල ඇහෙන් රූප බලලා කනේ ශබ්ද අහලා මේ වගේම ජීවත් වෙච්ච අය අද පොළොව හාරලා බැලුවත් පස් ටිකක් විතරයි. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා ආයතන හයම තමයි මැරී යන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එකතු වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක. එතකොට මේවා අපි මේ ලෝකයේ තුල දුකක් දුකක් කියලා අපි මේවා ගැන කොච්චර කතා කරත් මේවා කොච්චර අපි දැක්කත් අපි ඒවා ගැන තමයි කතා වෙන්නේ. අනේ දුකයි, ඇයි අරයට අරහෙම උනේ, අන්න අරයා ලෙඩ වෙලා, අන්න අරයට අනතුරක් වෙලා, එයාගේ අත කපන්න වෙලා, ඇවිද ගන්න බෑ, හරි ප්‍රශ්න, අසවලාගේ අම්ම නැති වෙලා තාත්ත නැතිලා ප්‍රියයන්ගෙන් වෙන්වීම ගැන. අන්න අරයට හරියට හතුරෝ ඉන්නවලු, අන්න අසවල් කෙනාට ගහලා, අන්න අප්‍රියයන්
තරහකාරිය හතුරු ඉරිසියාකාරිය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න අපි ජීවිතයේ උදේ ඉඳන් හවස් වෙනකන් කතා වෙන්නේ ඔය ප්‍රශ්න ටික දුක ඉපදීමම දුකක් ඉපදිච්ච නිසා ලෙඩ වෙනවා වයසට යනවා ජරාවටපත් වෙනවා තුවාල හැදෙනවා ඔය ඇති වෙන කායික මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපයත් එක්ක ඇති වෙන දේ විතරක් නෙමෙයි මානසිකව ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අඬනවා මිනිස්සු ශෝක කරනවා පරිදේව නංගොත් කිය කිය පපෝට ගහ ගන්නවා ඔළුවට ගහ ගන්නවා විලාප දෙනවා කෑකෝ කෑ ගගහ මිනිස්සු අඬනවා පරිදේව දුක්ඛ දුක් විඳිනවා දෝමනස් හූල්ලනවා මේකද ජීවිතය කියලා මිනිස්සු හූල්ලනවා එතකොට ඔය කියපු ඔක්කොම ඔය දුක දුකක් හැටියට අපි දැනගත්තට ඒ දුකෙන් මිදෙන්න තියෙන්නේ අර අපි කලින් කතා කරපු ආයතන හය තුල හටගත්ත පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවලා ගත්තොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. අන්නේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න දක්ෂ වෙයි. ඒ දුක ගැන ඔබ තුලින් මේ ධර්මයේ දකින්න තියෙන බාහිරින් නෙමෙයි. ඕපනයිකෝ තමා තුලින්මයි දකින්න තියෙන්නේ. ඒ නිසා තමා තුලින් මේ ධර්මයේ තේරුම් අරගෙන වටහාගෙන තමා තුලින්ම දකින්න උත්සාහ නොගන්න තාක්කල් අපිට දුකින් මිදීමක් නැහැ. සසරේ සතර අපාය මහ ගෙදර කරගෙන මහා දුක් ගැහැට විඳ විඳා මේ සංසාර ගමනේ අපිට යන්න වෙනවා. ඒ නිසා පින්වතුනි පෙර සංසාරේ කවදා හෝ කරපු පෙර සසර පිනක් නිසා මනුස්ස ලෝකයකට ඉපදෙන්න මනුස්ස ලෝකේ උපදින්න වාසනාව ලැබුණා. බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රශ්න තියෙනවා, ලෝකේ ප්‍රශ්න තියෙනවා, හැම තැනම ගත්තොත් ප්‍රශ්න. හැබැයි ඔය සියලු ප්‍රශ්න අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බෙලා බණපදයක් ඇහෙනවා, සංසාරයෙන් මිදෙන මාර්ගය ඇහෙනවා, දුකෙන් මිදෙන මාර්ගය අපිට අහන්න ලැබෙනවා. පෙර පින තියෙන කෙනෙකුට මොනතරම් ප්‍රශ්න ගැටලු පීඩා තිබුණත් අඬනා හරි මේ ධර්ම මාර්ගයේ උත්සාහයක් වීර්යයක් අරගෙන ධර්ම මාර්ගේ ගමන් කරගත්තොත් පියවරෙන් පියවර හරි ඉස්සරහට ගියොත් මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සියක් ගත්තොත් අන්න ඒ කෙනාට මාර්ගය විවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ඔබට ධර්මාවබෝධයේ පිණිස ආශිර්වාදයක් වේවා. මේ දුකෙන් මිදෙන්න, දුක අවබෝධ කරගන්න ආයතන හය පංච උපාදානස්කන්ධය ගැන ගැඹුරින් තේරුම් අරගෙන වටහාගෙන තමා තුලින්ම දුක අවබෝධ කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කර ගැනීම පිණිස මේ ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.